දැන් මම ප්‍රධාන වශයෙන් කියනවා ආයතන කීපයකට මම දැක්ක මම මේ පිළිබඳ කනගාටු වෙනවා. මුල්ම දවසේ කියන්නේ නාම යෝජනා බාර දෙන්න තියෙන වෙලාවේ මැතිවරණ කොමිසමම සමහර වෙලාවට වක්‍ර ප්‍රවර්ධනයක් සිද්ධ කරා. ඒ අය කිව්වා ජනාධිපතිවරයාගේ කණ්ඩායම මෙන්න මේ ස්ථානයට එන්න ඕන. පොදු ජන පෙරමුණේ කණ්ඩායම මේ ස්ථානයට එන්න ඕන. ඊට පස්සේ ජාතික ජන බලවේගයට රැස් වෙන්න තව ස්ථානයක්. ඒ වගේම සමගි ජන බලවේගයට රැස් වෙන්න තව ස්ථානයක්. හරි. මෙහෙම අපේක්ෂකයෝ විශාල ප්‍රමාණයක් අපබැඳල් තියෙද්දි වක්‍ර ප්‍රවර්ධනයක් සිද්ධ කරා කීප දෙනෙක් පිළිබඳව. ඒකෙන්ද මැතිවරණ කොමිසමෙන් ඉල්ලනවා දැන් මුදල් වියදම් කරන්නත් ඊළඟට එනවා. මම මෙතනදී ඒ කතාව කරනවා. ඒ නිසා වක්‍රව මේ අපේක්ෂකයෝ 30 දෙනා 39 දෙනාගෙන් එක්කෙනෙක්වත් වක්‍ර ප්‍රවර්ධන වලට ඉඩ තියන්න එපා. ඒ වගේම තමයි ඊළඟට පැෆරල් ආයතනය සහ වාණිජ මණ්ඩලය කීප දෙනෙක් අපේක්ෂකයින්ගේ නියෝජිතයන් තම ආර්ථික වැඩපිළිවෙල ඉදිරිපත් කරන්න අවස්ථා හදලා තියෙනවා. පැෆරල් ආයතනයේ මෙවැනි ක්‍රියාවක් කිරීම පිළිබඳව මත් දැඩිසේ හෙලා දකිනවා. පිළිකුල් සහගතව ප්‍රතික්ෂේප කරනවා. පැෆරල් ආයතනය කියන්නේ අපක්ෂපාතීව මැතිවරණ නිරීක්ෂණයට තියෙන ආයතනය. මේක පැෆරල් ආයතනය කරගත්ත දැඩි කළු පැල්ලමක්. ඔබ කියන්නේ කොහොමද මේ රටේ ප්‍රධාන අපේක්ෂකෝ කියලා කාටද කියන්න පුළුවන්? මධ්‍ය වාමවාදී කඳවුර මේ රටේ සෙන්ටර් ලෙෆ්ට් එක නිහඬයි අද? අද නිහඬයි. මේ මිනිස්සු තාම එලි බැහැලා නැහැ. ඔය රැස්වීමකට අතනින් මෙතනින් එතනින් ඇදලා රැස්වීම කළාට කොහොමද ඔබ තීන්දු කරන්නේ මෙයා දිනන්නේ මෙයා ප්‍රධානියා කියලා? සමහර මාධ්‍ය නාලිකත් මේ දේ කරනවා. හරි. මෙන්න ප්‍රධානියෝ තෝරගෙන එයා පුද්ගලිකව එක එක්කෙනා ප්‍රවර්ධනය කරනවා. මේක වැරදි. මෙහෙම රටක් ලෝකෙ කොහෙවත් දැකලා නැහැ. ඒ තත්ත්වයට කනගාටුයි. හරි. මොකද අපි දකිනවා දැන් ඊයේ පෙරේද මම ගියා කෑගල්ලේ රැස්වීමකට හම්බන්තොට බස් තියෙනවා. මාතර බස් තියෙනවා. පොළොන්නරුවේ බස් තියෙනවා. මේක තමයි ඇත්ත. හැම දේශපාලන පක්ෂක මොකද මිනිස්සුන්ට දේශපාලනය එක පැත්තකින් එන්න මුදල් නැහැ. අනිත් කාරණේ තමයි මිනිස්සුත් දන්නවා මේ පිටරටින් තෙල් ගේන්නේ තෙල් පෝලිං වල හිටියා. හරි. මේ රැලි පෙන්වන්න කියලා ඉවරලා තැන්තන් වලින් බස් වලින් අදිනවා. ඒ මතුවට ඒ මිනිස්සුන්ට බොන්න දීලා. හරි. මේ විදිය පහත් දේශපාලනය අපි කවදාවත් කළා නැහැ. මම නම් කළා නැහැ. ඒක වගකීමෙන් කියනවා. ඉතින් මෙහෙම තත්වයක රැලි පෙන්වන්න මෙච්චර ලෝකෙට ණය වෙලා තියෙද්දි ඩීසල් ටික පුච්චනවා. කොයි දේශපාලන පක්ෂයට ආදර්ශයක් තිබ්බේ නැහැ. අපි ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් රැස්වීම් ටික පවත්වනවා. අපි මේ තෙල් ටික පුච්චන්නේ නැහැ කියලා. මං කනගාටු වෙනවා. ඔය රට හදන්න එන්නයි කියලා, කොරුවල්ලන් දෙන්නයි කියලා එන මිනිසුන්ටවත් ඒක හරියට තේරුම් ගන්න බැරිනවා. මේක තමයි தத்துவය. එහෙම බස් දාලා හතර වටෙන් සෙනග ටිකක් ගෙනල්ලා. හරි. මේ සල්ලි කොහෙන්ද? දැන් ඕන මිනිහෙකුට පුළුවන් අරක්කු දීලා කන්න දීලා, හරි, බස් වලට හොරකම් කරපු සල්ලි වියදම් කළා. එහෙම නැත්නම් ඉස්සරහට මොනවා හරි මෙන්න මේ බදු නිදහස දෙන්නම් උබලා අපිට බලය ගන්න සල්ලි දීපන් කියලා කප්පන් අරගන්න සල්ලි වලින් සෙනග එකතු කරන්න පුළුවන්. හැබැයි ඒක කොහොමද ප්‍රධාන කණ්ඩායම කියලා නිර්ණය කරන්නේ? ඒක කොහොමද තීන්දුව කරන්නේ? ඒක අපි දැඩිසේ හලා දකිනවා. ඒක කරන්න එපා. ඒ වගේම වාණිජ මණ්ඩලය චේම්බර් ඔෆ් කොමර්ස් එකත් මේ විදියට කීප දෙනෙකුට අවස්ථා දෙන්න කටයුතු කරන්න හදලා තියෙනවා. මේ තමන්ගේ ආර්ථික වැඩපිළිවෙල ඉදිරිපත් කරන්න. මේ කරන්නේ අන්‍ය ආකාරයෙන් කීප දෙනෙකු ප්‍රවර්ධනය කිරීම. එක පැත්තකින් කතා කරනවා සීයාගෙන් තාත්තට, තාත්තගෙන් පුතාට යන પરම්පරා දේශපාලනේ නවත්තන්න ඕන කියලා. අනිත් පැත්තෙන් කතා කරනවා මේ රට ගිලපු හොරු ගෙදර යවන්න ඕන කියලා. ඒ කරන ගමන් ඒ අයටම අවස්ථාව දෙනවා මහජනතාව නොමග යවන්න තවත් කෘතීම ලෙස ජනතාවගේ ඔළු හදන්න අවස්ථාව ලබා දෙනවා. මේක කරන්න එපා. මේක මූලික අයිතිවාසිකම් කඩ කිරීමක්. හරි.
අපි එහෙමුණොත් නඩුමගට යනවා අනිවාර්යයෙන්ම මේ කරන ක්‍රියාව සම්බන්ධයෙන්. බොහොම කලකිරීමෙන් කතා කරන්නේ. හේතුව තමයි ඔබ දන්නවා අරගලයක් ඇවිල්ලා මේ රටේ ජනතාව මොකද්ද කිව්වේ පාරට බැහැලා. දූෂණේ නවත්තන්, වංචාව නවත්තන්. දැන් එක කණ්ඩායමක් මොකද්ද කරේ? හොරකම් කරපු සල්ලි වියදම් කරනවා. දැන් මේ ළඟදී මැතිවරණ කොමිසමට ගිහිල්ලා දැන් එක එක අපේක්ෂකයාට වියදම් කරන මුදල දෙන්නේ ඒ මුදල් ප්‍රමාණය දෙන්නේ මොන විදියටද? මේ රටේ ඡන්දදායකයෝ ඉන්නවා 1,70,00,000. මේ 1,70,00,000 එක පුරවැසියෙකුට සාමාන්‍යයෙන් තියෙන රුපියල් 20ක් වියදම් කරන්නේ. එක පුරවැසියෙක් වෙනුවෙන් එක අපේක්ෂකයෙක් වියදම් කළ හැක්කේ රුපියල් 20යි. රුපියල් 20 ගානේ මම 1,70,00,000ට වියදම් කරත් ඕන කෝටි 36ක්. ඔබතුමාලා හොඳට මේක අවබෝධ කරගන්න. කෝටි 36ක් ඕන. එතකොට මම මේ කෝටි 36 ආපු විදිය පෙන්වන්න ඕන. මොකද කැට ඔය හැමෝම කියන්න බෑනේ මේ කැටේට කෝටි 36ක් දැම්මා කියලා. නෑ එහෙමනම් කියන්න ඕන කැටේට සිරිමාවතී කීයක් දැම්මද, සෝමාවතී කීයක් දැම්මද, මණිකා කීයක් දැම්මද, පුංචි අයියා කීයක් දැම්මද ලියලා ඔප්පු කරන්න තියෙන්න ඕන. කෝටි 36ක් කැට එකතු කරන්න බෑ. ප්‍රායෝගිකව කොහෙත් පිළිගන්නක් බෑ. එමනම් මම පෙන්වන්න ඕන මම කොහොමද වියදම් කරපු ප්‍රමාණය සහ මම ඒක උපයපු විදිය. මොකද මගේ ව්‍යාපාර තියෙනවා. දැන් කෝටි 36ක් ව්‍යාපාර වලින් අදින්න බෑනේ. එමනම් මගේ දේපලක් විකුණලා වුණ මම මේක ගන්න. මේ තමයි යථාර්ථය. හැබැයි සමහර දේශපාලන පක්ෂ ඉල්ලලා තියෙනවා රුපියල් 300. මේවා හෙළිවේ ඉස්සරහට හොයලා බලන්න මාධ්‍ය කවුද රුපියල් 300ක් ඉල්ලපු දේශපාලන පක්ෂය කියලා. කවුද රුපියල් 250ක් ඉල්ලපු දේශපාලන පක්ෂය කියලා. ඔය හොරු අල්ලනවයි කියලා එන අය 250ක් ඉල්ලලා තියෙනවා. හරි. එතකොට කීයක් වෙනවද දල වශයෙන් ගන්න? දල වශයෙන්. හරි. 1,70,00,000 අපේක්ෂකෙින්ට රුපියල් 300 ගාණ වියදම් කරොත් 150,000. බොඩ්න දෙන්න, ටී ෂර්ට් ගහන්න, හරි රූපවාහිනී ප්‍රවර්ධන කටයුතු වලට යන්න, ඊට පස්සේ බස් රථ වලට ඩීසල් ගහන්න ඉල්ලලා තියෙනවා 150,000. 150,000 කියන්නේ මිලියන නම් 5000ක්, කෝටි නම් 500ක්, බිලියන නම් 5ක්. කාගේ සල්ලිද මේ? එක්කෝ හොරකම් කරපු සල්ලි, එහෙම නැත්නම් බලයට ආවට පස්සේ තුටුපඳුරු වශයෙන් මේ දේවල් දෙන්නම් කියලා පොරොන්දු වෙලා ගන්න සල්ලි. මාධ්‍යෙන් මෙන්න මේව ගැන සොයලා බලන්න. හරි, එක්ක හොරෙක් යවලා තව හොරෙක් පාලනයට ගේන්න මාධ්‍ය කවදාවත් කටයුතු කරන්න එපා කියන ඉල්ලීම මම මෙතනදී කරනවා. එක්ක හොරෙක් ගෙදර යවලා තව රට කන හොරෙක්ව මේකට ගේන්න එපා. දැන් ඔය ඉන්න දැන් එක දැන් අපි දන්නවා ජාතික ජන බල වේගය කතා කරනවා. ඒ අය කියන්නේ මොකක්ද? අපි ඇවිල්ලා මේ දෙගොල්ලෝ රට කෑවා. ඇයි ජාතික ජන බල වේගයේ ජේවිපි එක රට කෑවේ නැද්ද? 71 72 සිරිමාව මැතිනියගේ පාලන කාලේ මේ රටේ ආර්ථික සමෘද්ධිය යද්දි සම්පූර්ණයෙන්ම කැරලිගෙනල්ලා මේ රට අනාල කරේ නැද්ද? 88 89 මේ රටේ ආර්ථික වැටීමට ජාතික ජන බල වේගයේ එහෙම නැත්නම් ජේවිපී එක වග කියන්න ඕනේ නැද්ද? 88 89 ට්‍රාන්ස්ෆෝමර් ටික ගිනි තිබ්බා. කර්මාන්ත කරගන්න බැරි වුණා. කෝච්චි ටික ගිනි තිබ්බා. බස් රථ ටික ගිනි තිබ්බා. හරි. කඩ ටික වහලා ඉවරලා වරාය වහලා සම්පූර්ණයෙන්ම රටේ ආර්ථිකය වහලා දැම්මා. මේ අය කොහොමද කියන්නේ මේ UNPI ශ්‍රී ලංකා එකයි විතරයි පක්ෂ කෑවේ මේ රට කෑවේ කියලා? මේ පක්ෂ දෙක විතරයි රට කෑවේ කියන්න බෑ. ජාතික ජන බල වේගය එහෙම නැත්නම් JVP මේ රටේ මේ අරාජිකත්වයට වග කිය යුතුමයි. ඔබට මතක ඇති කුමුරට වැට කියපු ගොවියා මරපු යුගයක් තිබ්බා. කඩේ හරියනම් කඩ මුදලාලි මරපු යුගයක් තිබ්බා. ඒක අමතක කරන්න බෑ. කරපු හානිය විනාශය. හරි, ඒ නිසා මේ කවුරු කවුරුත් පිළිබඳව දැන්
මම කිව්වා විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවා. මේක රටට බරක්. 77න් පස්සේ රට විනාශ වෙන්නේ මෙතනදී. රට මැතිවරණ හතරක් මේ රටට වැඩි. දෙකක් ඇති. මහ මැතිවරණයයි පළාත් පාලන මැතිවරණයයි. අග්‍රාමාත්‍යවරයා සහ පාර්ලිමේන්තුව පත් කරන මහ මැතිවරණයයි පළාත් පාලන මැතිවරණයයි දෙකයි. එක මැතිවරණයකට යනවා මිලියන 10000ක්. 1989 ඉඳලා මැතිවරණ හතරක් රටට. අවුරුදු 5කට සැරයක් මැතිවරණ හතර සඳහා රාජ්‍ය යාන්ත්‍රණය අවුරුද්දක කාලයක් අකර්මණ්‍යයි. අවුරුදු 5කට සැරයක්. කවුද මේ කාලේ මේ තකතිරු මෙච්චර කල් හිටපු පාලකයන්ට තේරුන්නේ නැද්ද? මැතිවරණ දෙකක් මේ රට ඇති කියලා. මැතිවරණ දෙකක් තිබ්බනම් අවුරුදු 5කට සැරයක් මාස 6යි යන්නේ. එක මැතිවරණයක් සඳහා යනවා මිලියන 10000ක්. රටේ මිනිස්සුන්ට කන්න නැහැ. මිලියන 10000ක් සල්ලි. මේ මිනිස්සු කොච්චර අමාරුවෙන්ද ජීවත් වෙන්නේ? ඒ විශ්වවිද්‍යාල අංග සම්පූර්ණ විශ්වවිද්‍යාල දෙකක් හදන්න පුළුවන් මැතිවරණ දෙකක් අඩු කරනවායි කියන්නේ. අංග සම්පූර්ණ විශ්වවිද්‍යාල 1989න් පස්සේ මැතිවරණ හතර දෙකට බැස්සුවා නම් මේ වෙනකොට රටේ විශ්වවිද්‍යාල 20ක් 25ක් කැඩිලා. දියුණු රටක ඉන්න ඕන උපාධිධාරීන් 140ක්. අපේ රටේ ඉන්නේ 10යි 110යි. ඔන්න තත්වේ. ඒක හින්දායි මං කිව්වේ සිල්ලර කඩයක්වත් නොකරපු එවුන් රට පාලනය කිරීමේ ප්‍රතිඵලය තමයි මෙතෙන්ට අවිල්ල තියෙන්නේ. සාක්ෂරතාවයක් තිබ්බ ඕනතරම් මේ සාක්ෂරතාවේ දියුණු කරන්න අපේ රටේ හොඳ වැඩ කොටසක් කරන්න තිබ්බා. දක්ෂ කතිකාචාරවරු හිටියා. මහාචාර්යවරු හිටියා. මේ මිනිස්සු ඔක්කොම රට දාලා ගියා. අද විශ්වවිද්‍යාලයක් ආරම්භ කරන්න අපිට නෑ කතිකාචාර්යවරු මහාචාර්යවරු. එහෙම තත්ත්වයකට රට අරාජික කර. ඇයි මේක කරේ? මේගොල්ලෝ බැලුවා දූෂිතයෝ බලයේ ඉන්න පුළුවන් රටේ උගත්තු අඩු වෙන තරමට. අන්න ඒකයි මං කිව්වේ. මේ රටට මේ විදේශ කුමන්ත්‍රණ නෙමෙයි දේශීය කුමන්ත්‍රණ වලින් මේ රට වැට්ටුවේ. මේක හොඳට අවබෝධ කරගන්න. ඉතින් මෙන්න මේ ටික තමයි මට කියන්න තියෙන්නේ. මං අවසාන වශයෙන් ඉල්ලනවා මේ රටේ ඔය කවුරු කොහොම කිව්වත් අන්තගාමි වාමාංශික ඉන්නේ 103යි. ඒක ටිකක් එතනින් මෙතනින් සංචරණය වෙලා වැඩි වෙයි. දක්ෂිනාංශික එහෙම නැත්නම් ලිබරල් වාදයත් එක්ක ඉන්නේ 135යි. ඕක ඊට වැඩිය වැඩි නෑ. 162ක් ඉන්නේ මධ්‍ය වාමවාදී කඳවුර. ස්වදේශිකත්වය, ජාතිකත්වය, ඒ වගේම දේශීය නිෂ්පාදනය, සංස්කෘතිය, ලැජ්ජාබය තියෙන පිරිස තමයි 162ක් ඉන්නේ. හැබැයි අවාසනාවකට තියෙන්නේ මධ්‍ය වාමවාදී කඳවුරෙන් ආපු දේශපාලඥයෝ අතිබහුතරයකට ලැජ්ජාබය කියන දෙකම නැහැ. අනිත් අය ගැන නම් කතාම කරන්න වැඩක් නැහැ. ඒ නිසා මධ්‍ය වාමවාදී කඳවුරේ ඒ ගෙදෙට්ට වෙලා නිහඬව කලකිරලා ඉන්න අය වෙනුවෙනුයි මම එළියට බැස්සේ. මේ රටේ දූෂණයට විරුද්ධ දක්ෂිනාංශික හෝ එහෙම නැත්නම් අන්තගාමි වාමවාදී පිරිසටත් පෙළ ගැහෙන්න පුළුවන් තැනකටයි රොෂාන් රණසිංහ එළියට බැස්සේ. නිකම් බැස්ස නෙමෙයි. ආවට ගියාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා නෙමෙයි. 2023 නොවැම්බර් මාසේ 27 වෙනිදා හොරු අල්ලලා මම කණෙන් ඇදලා එළියට දැම්ම හොරු ටික. ඒ වෙලාවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වඩාගෙන ඇවිල්ලා හොරා පුටුවේ තියලා රොෂාන් රණසිංහව එළියට දැම්මා 2023 නොවැම්බර් 27. එදා ඉඳලා තමයි මේ රට හදන ආර්ථික සැලැස්ම හැදුවේ. එදා ඉඳලා තමයි මේ රට විනාශ කරන විධායක ජනාධිපති ක්‍රමය සහ රටට බරක් වෙච්ච හොරකමට මුලපුරන මනාප ඡන්ද ක්‍රමය ඉවත් කිරීමට සරත් වෙන්සිල්ල මැතිතුමා එක්ක අවශ්‍ය වැඩපිළිවෙල හැදුවේ. එදා ඉඳලා තමයි රටට බරක් වෙච්ච රටේ කාලය කන මැතිවරණ හතර දෙකක් බවට පත් කරන්න අවශ්‍ය පසුබිම හැදුවේ. ඒ නිසා මම ආදරෙන් ඉල්ලනවා මේ රට ගොඩ වගකීම. මම කියන්නේ නැහැ මේ කණ්ඩායමේ අරය කරේ නැහැ මෙයා කරේ නැහැ. මම බාර ගන්නවා රට හදන වගකීම. පාර්ලිමේන්තු කණ්ඩායම මම එකතු කරගෙන මේක කරන විදිය දන්නවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඔබේ වරම මට දෙනවා නම් පාර්ලිමේන්තුවේ සහයෝගය ගන්න හැටිත් මම දන්නවා. එතනින් එහාට වැදගත් අවංක ප්‍රායෝගික දක්ෂ පිරිසක් පාර්ලිමේන්තුවට ගේන විදියත් මම දන්නවා. ඒ නිසා තමයි මම ස්වාධීනව ඉදිරිපත් වුණේ. හොරු නෑ, දූෂිතයෝ නෑ, වර්ගවාදීන් නෑ, අන්තවාදීන් නෑ, ජාතිවාදීන් නෑ. පිරිසිදු කඳවුරක් රටට ඕන, අවශ්‍ය දේශපාලනික කඳවුරක්.
ඒක හදන්නයි මම ස්වාධීනව ඉදිරිපත් වුනේ. එනිසා මම ඔබට ආරාධනා කරනවා මේ රටේ සියලු දෙනාට පෙළ ගැහෙන්න කියන ඉල්ලීම. අපිට මේ රට හදන්න පුළුවන්. ඒකේ යටි අරමුණු උඩු අරමුණු ඩීල් රොෂාන් රණසිංහගේ එදා තිබෙත් නැහැ අද තිය අදත් නැහැ හෙටත් නැහැ. මගේ ඩීල් එක තියෙන්නේ ජනතාව එක්ක. ඔබේ මතේ ඔබේ හදගැස්ම එක්ක තමයි හැමදාම රොෂාන් කටයුතු කළේ. එනිසා තමයි පොහොර ප්‍රශ්නේදී එළියට බැස්සේ. එනිසා තමයි ක්‍රිකට් එකේ හොරු අල්ලද්දී එළියට බැස්සේ. බොහොම ස්තුතියි.